අපි කලින් කතා කළා ප්‍රෙග්නන්ට් නැද්ද කියලා හොයාගන්න කරන යූරින් ස්ට්‍රිප් ටෙස්ට් එක කරන්නේ කොහොමද කියලා. ඒක බලපු ගොඩක් අය තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මේ ස්ට්‍රිප් ටෙස්ට් එක කරන දිනවකවානු කොහොමද, දවසේ කොයි වෙලාවෙද කරන්න කියලා. සාමාන්‍යයෙන් ඔයා මේ ස්ට්‍රිප් ටෙස්ට් එක කරන්න ඕනි ඔයාගේ මෙන්සස් හැදෙන්න තිබ්බ දිනය පහුණාට පස්සේ. ඒ කියන්නේ අද හැදෙන්න තිබ්බනම්, අද හැදුනේ නැත්නම් හෙට අනිද්දා ඉඳන් මේක කරලා බලන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේක විවිධ ටෙස්ට් වර්ග, ඒ කියන්නේ විවිධ ස්ට්‍රිප්ස් වර්ග තියෙනවා. ඒ එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දවසේ කරන්න ඕනේ උදේ පාන්දර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උදේ පාන්දර 4ට 5ට වගේ කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒ වෙලාවට තමයි ඔයාගේ ඇඟේ HCG කියන හෝමෝන් මට්ටම ඉහළම අගයක් තියෙන්නේ. ඉතින් මේ ටෙස්ට් එක කරන්න කලින් ගොඩක් වතුර බීමෙන් වළකින්න. මොකද එහෙම වුණොත් ඔයාගේ කියන්නේ මුත්‍රා වල සාන්ද්‍රණය අඩු වෙලා මේ ටෙස්ට් එකට බලපාන්න පුළුවන්. සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඩිම්බකෝෂවලින් ඩිම්බයක් නිදහස් කරාට පස්සේ යට ශුක්‍රාණුවක් හම්බෙන්න ඕන සංසේචනය වෙන්න. ඉතින් එන්න එහෙම සංසේචනයට පස්සේ එතන නිර්මාණය වෙන සෛල ගොණුවක්. ඒ කියන්නේ සෛල ටික ටික වර්ධනය වෙලා සෛල ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙමනේ බබා හැදෙන්නේ. ඉතින් එහෙම නිර්මාණය වෙච්ච සෛල ගොණුව ෆැලෝපිය නාලේ හරහා ගිහිල්ලා ගර්භාෂයේ තැන්පත් වීමක් සිදු වෙනවා. ඉතින් එන්නේ ගර්භාෂයේ තැන්පත් වුණාට පස්සේ ඒ සෛල ගොණුවෙන් ශ්‍රාවය කරනවා HCG කියන හෝමෝන් එක. HCG කියන්නේ හියුමන් කෝරියෝනික් ගොනෙඩ්‍රොෆින් කියන හෝමෝන් එක. ඉතින් එන්න ඒ හෝමෝන් එක යූරින් වල තියෙනවද කියලා බලන්න තමයි මේ යූරින් ස්ට්‍රිප් ටෙස්ට් එක කරන්නේ. ඉතින් සමහර වෙලාවට යූරින් ස්ට්‍රිප් ටෙස්ට් එක පොසිටිව් නැත්නම්, එහෙම නැත්නම් ඒක ලාවට පොසිටිව් වගේ නම් ලේවල මේ HCG කියන හෝමෝන් එක තියෙනවද කියලා බලන්න, ඔයාලට ලේ පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ යූරින් ස්ට්‍රිප් ටෙස්ට් එක පොසිටිව් කියලා පෙන්නන්නේ ටිකක් ටෙස්ට් හැදෙන්න ඇතුව ටික දවසක් ගත වුණාට පස්සේ. සාමාන්‍යයෙන් සතියකට විතර පස්සේ පොසිටිව් කියලා ඒක පෙන්නනවා. නමුත් මේ ලේ පරීක්ෂණය සංවේදීතාවෙන් ඉහළයි. යූරින් ටෙස්ට් එක පොසිටිව් වෙන කලින් ලේ එකක් බැලුවොත් ලේ පරීක්ෂණයෙන් හොයාගන්න පුළුවන් ඔයා ප්‍රෙග්නන්ට් නැද්ද කියලා. ඉතින් මම හිතනවා පැහැදිලි ඔයාලට මේ විස්තර කිරීම. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් බලන්න මාව ෆලෝ කරලා තියාගෙන අමතක කරන්න එපා.